නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතෝ කිසිදු කාරණයකින් දුකටපත් නොවන නිසා අනුපායාසෝ යනුවෙන්ද තමන් වහන්සේට සමාන කරන්න පුළුවන් කිසි කෙනෙක් නැති නිසා අනුපමෝ උපමාවක් නැහැ. එසේම තෘෂ්ණා දෘෂ්ටි වෙත නොයැලෙන බැවින් අනුපය යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට নমස්කාර කරමි. নমස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 109 වැනි කුණ්ඩපූව ජාතක දේශනාව යතන්නෝ පුරිසෝති තතන්නා තස්ස දේවතා ආහරේතං කනං පුවං මාමේ භාගං විනාශයාති. පුරුෂයා මෙබඳු ආහාරයක් ඇත්තේ වේද ඔහුගේ දෙවියාද එබඳු ආහාරයක් ඇත්තෙකු වේ. මේ කුඩු කැවමගෙන එව මගේ කොටස නොනසත්වා. සියලුම මානසික දුප්පත්කම් වලින් එසේම යම් කිසි දවසක සියලුම දුප්පත්කම් වලිනුත් මිදෙන්නට අපට ඒකාන්තයෙන් හේතු වෙන මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්නට වාසනාවන්තෝ පින්වත්නි, අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ 109 වැනි කුණ්ඩපූව ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. පළමුව මෙහි වචනාර්ථ විමසා බැලුවොත් යතන්නෝ කියලා කියන්නේ මෙබඳු භෝජනයක් ඇත්තේ වේද කියන අර්ථය. තතන්නෝ ඒ පුරුෂයාගේ දෙවියාද එබඳු භෝජන ඇත්තෙක්ම වේ. ආහාරයේ තං කණම් පුව මේ සහල් කුඩු වලින් පිසූ කැවුම ගෙන එව මගේ කොටස නැසීමට අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මේ ජාතක දේශනාවෙහි ඒ වචනාර්ථ තුළ තියෙන අර්ථය. පින්වතුනි, මේ ජාතක දේශනාව කවුරුන් උදෙසා කුමන හේතුවන් නිසා දේශනා කරාද කියලා විමසා බලනකොට මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මෙහෙරෙහි වසන සමයේදී ඊටාම මහදුගියා කියලා හඳුන්වන තරමට බොහොම දුප්පත් මිනිසෙක් අරඹයා තමයි දේශනා කරේ. පින්වතුනි, සවැත් නුවර සමහර දිනවල එකම කුලයක බුදුපාමොක් මහ සංඝයාට දන් දෙනවා. තවත් දිනවල 3-4 දෙනා එකතු වෙලා දන් දෙනවා. සමූහ වශයෙන්, ඒ වීති වශයෙන්, ඒ නගරයේ කැමැත්ත අනුව විවිධාකාරයෙන් දානමාන ආදිය පිරිනමනවා. මේ කියන දවස වීති වශයෙන් දානය පිරිනමන දවසක්. ඒ නිසා මිනිසු බුද්ධප්‍රමුඛ මහ සංඝයා වහන්සේලා වැඩමවලා කැඳ පිළිගන්වලා කැවිලි අරගෙන එන්න කියලා ප්‍රකාශ කරාම ඒ වීදියේ හිටපු ඊටාම දුගී මිනිසෙක්, අනුන්ට බැල මෙහෙවර කරලා ජීවත් වෙන දුගී මිනිසෙක් මේ විදිහට කල්පනා කරනවා. මට ඉතින් කැඳ දෙන්නට කැඳ නැහැ. මට තියෙන්නේ මෙන්න මේ කැවිලි ටික පමණයි කියලා ඒ තමන් ළඟ තිබ්බ සියුම් සහල් කුඩු ආදී ඒ කුඩු ටිකක් වතුරෙන් පොඟලා ඒ වරාකොළයක ඒව තවරලා ඒ වරාකොළය රවුමට ඔතලා ඒක ගින්නෙන් පිසලා කිසිම මෙහෙරක් නැති කුඩු කැවුමක් නැත්තම් මේ කුඩු කැවිල්ලක් බුදු පියාණන් වහන්සේට ඒ මොහොතේ පූජා කරන්න කල්පනා කරලා කාටත් ඉදිරියෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තබනවා. බුදුරජාණන් වහන්සේත් අනිත් අය ඒ දීපෝ කැවිලි පිළිගන්නේ නැතුව ඒ මිනිසා දුන්න ඒ අතුරුපසම වළඳනවා. පින්වතුනි, ඒ නිසා මේ මුළු නගරයම ඒක කෝලාහලයක් බවට පත් වෙනවා. බුදු පියාණන් වහන්සේ කාගේවත් කැවිලි නොවළඳා ඒ දුප්පත් මිනිසා විසින් පූජා කළ ඒ කුඩු කැවිල්ල පිළිකුල් කරන්නේ නැතුව වළඳුවා කියලා. ඒ නිසා පින්වතුනි, මුළු නගරයේම ඒ රජවරු, මහා මාත්‍යෝ, ඒ සියලුම දෙනා දොරටු පාලය දක්වා ඒ සියලුම දෙනා බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා අර දුප්පත් මිනිසා වෙත තමෙන්ලා කියනවා 100ක් අරගෙන හරි 1000ක් අරගෙන හරි අපට ඒ පින දෙන්න කියලා. පින්වතනි, මේ පින් දෙනවා කියන එකත් දැනගන්න වටින කාරණාවක්. අද වුණත් මේ නුවණැති ස්වාමීන් වහන්සේලා ඒ වගේ මේ ස්වාමීන් වහන්සේලාගේ අසුර ලබන පින්වත් පිරිස මේ පිනක් කරාට පස්සේ අනේ අපටත් මේ පින දෙන්නකෝ කියලා ප්‍රකාශ කරාම ඔන්න මං මේ පින දෙනවා ඔබත් අනුමෝදන් වෙන්න කියලා අවංක හිතින්ම ඔහුට මේ පින දෙනවා. ඒ වෙලාවේදී අනිත් තැනැත්තා අනේ සාදු කියලා මේ පින අනුමෝදන් වෙනකොට ඔහුටත් බොහොම පිනක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ රජවරුත් ඇමතිවරුත් දොරටුපාලය දක්වා ආදී ඒ සියලුම දෙනා මේ තනත්තාගෙන් කරපු පින ඉල්ලනවා. මේ තනත්තා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව ගැන සැලකරන්න ඕනේ. උන්වහන්සේගේ පිළිතුර අනුව තමයි යමක් කරන්න ඕනේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේට සැලකරාම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පින කියන එක පින්වතුනි දුන්නට අඩු වෙන්නේ නැහනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඒලා ප්‍රකාශ කරන්නේ සල්ලි අරගෙන හරි ඒ කියන්නේ මුදල් අරගෙන හරි නැතුව හරි එයාට පින් දෙන්න කියලා. ඒ වෙලාවේ මොහු දෙන සල්ලි පිළිගන්නවා. ඒ වගේම මේ සියලු දෙනාට පින් දෙනවා. පින්වතුනි මේ හැමදෙනාම ඔහුට මහත් ධනයක් දෙනවා. කොච්චර ධනයක් එකතු වුණාද කියලා කියනවනම් රත්තරන් 9 කෝටියක් එකතු වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ පිරිසට අනුමෝදනා ධර්ම දේශනා කරලා විහාරයට වැඩම කරනවා. භික්ෂුන් වහන්සේලා තෙතින් ඒවත් දක්වපු කල්හි බුද්ධ අවවාදය කරලා ගන්ධකිලියට බුදු පියාණන් වහන්සේ වැඩම කරාට පස්සේ හවස් භාගයේ අර සංඝ පිරිසට දැනගන්නට ලැබෙනවා. අරතරන් ධනයක් එකතු වෙච්ච නිසා රජතුමා ඒ මහදෝවියව කැඳවලා පිටුතනතුරටපත් කරා කියලා. ඉතින් ওই කතාව හවස් භාගයේ ධම්සභා මණ්ඩපයේ කතා වෙනකොට බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කරලා ඒ කතාව මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසා දැනගන්නවා. ඒ කියන්නේ මේ මහදුගියා විසින් පිරිනමන ලද කුඩු කැවුම පිළිකුල් කරන්නේ නැතුව හරියට අමාවක් වගේ තමයි බුදු පියාණන් වහන්සේ වැළඳුවේ. ඒ නිසා මහදුගියාද බොහෝ ධනෙනුත් ඒ සිට තනතිරනුත් පූජාවටපත් වුණා, මහා සපතකටපත් වුණා කියන ඒ කතාව. ඉතින් බුදු පියාණන් වහන්සේ මේක දැනගෙන ඒ භික්ෂුන් වහන්සේලාට මතක් කරන මහණෙනි මම මොහු පිදූ කුඩු කැවුම් වැළඳුවේ දැන් විතරක් නෙමෙයි. ඉස්සර රුක් දෙවියෙක් වෙලා ඉද්දිත් ඔය කුඩු කැවුමක් දීලා මම වැළඳුවා. එදත් ඔහු සිටුතනතුරෙන් පූජාවටපත් වුණා කියලා ප්‍රකාශ කරාම ඒ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනා පරිදි ඉක්ුත්පත් දේශනා කරනවා. මේ අතීත පුවත දේශනා කරනවා. පින්වතුනි ඒට අනුව ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ එරණ රුකක රුක් දෙවියෙක් වෙලා ඉපදුනා. ඉතින් ඒ සමයේ මිනිස්සුත් ඒ දෙවියන් අදහනවා. ඉතින් ওই කාලේ එක් උත්සවයක් පැමිණිච්ච වෙලාවේ මිනිස්සු තමන්ගේ ඒ තමන් අදහන රුක් දෙවියන්ට නොයෙක් බලි පූජා කරනවා. ওই කාලේ එක්තරා දුප්පත් මිනිසෙක් අනිත් මිනිස්සු තමන්ගේ දෙවියන්ට උපහාර දක්වනවා දැකලා ඒ මිනිසත් එක් එරණු ගසකට උපහාර දක්වනවා. මේ එරණු ගසට තමයි අපි බෝධිසත්වයන් වහන්සේ නැත්නම් මේ බෝධිසත්ව රුක් දෙවියන්ෝ අධිග්‍රහිතව සිටින්නේ. ඉතින් අර අනිත් අය තමන්ගේ දෙවියන් සඳහා විවිධ මල්, සුවඳ, විලවුන් මේ ආහාර පාන ආදී අරගෙන යනවා දැකපු මේ මිනිසා තමනුත් කුඩු කැවුමක් අර කලින් දක්වපු ආකාරයට සකස් කරගෙන ඒ පිටිවලට දී ඉසලා සකස් කරපු මේ විදිහේ කුඩු කැවුමක් සකස් කරගෙන එරණු ගස අභියසට යනවා. එහෙම ගිහිල්ලා මෙහෙම කල්පනා කරනවා. දෙවියන් අනුභව කරන්නේ දිව්‍ය භෝජන. එහෙම දිව්‍ය භෝජන අනුභව කරන දෙවියෝ මගේ මේ කුඩු කැවුම නම් ආහාරයට ගන්නෙ නෑ. ඉතින් මේක නිකරුණේ විනාශන එකක් විතරයි වන්නේ. මොකද්ද මේකෙන් ඇති ඵලය? එක්කෝ ඒක මම ආහාරයට ගන්නවා, ඒක ඊට වඩා හොඳයි කියලා කල්පනා කරලා පූජා නොකර ඉන්න කල්පනා කරනවා. ඔය වෙලාවේදී මේ මිනිසාගේ අදහස් දැනගත්ත ඒ රුක් දෙවියා ඒ රුක්සයෙන් මතුවලා එළියට පැමිණිලා ඒ තමන්ගේ දේවතා අනුභවය දක්වමින් මේ මිනිසාට ප්‍රකාශ කරනවා. පින්වත, ඔබ කැමති නම් මට දෙන්න. ඔබ යම්තාද්ද පොහසත්කම ඇත්තේ ඒ පොහසත්කමින් මට උපස්ථාන කරන්න. ඔබට පුළුවන් ආකාරයෙන් කැවලි ආදී පූජා කරන්න. ඔබ දුප්පත් කෙනෙක්. ඉතින් ඔබගේ දුප්පත්කම අනුවයි ඔබ යම් දෙයක් දෙන්නේ. ඉතින් ඒ විදිහට ඔබ යමක් දෙනවා නම් මටත් පිළිගන්නට වන්නේ ඒ දෙයම තමයි. ඒ නිසා මා සඳහා පූජා කරන්න යම් දෙයක් ගෙනාව නම් ඒ දේ විනාශ කරන්න අවශ්‍ය නැහැ. ඔබ ඒක පූජා කරන්න කියලා මේ දේවතාව ප්‍රකාශ කරනවා. ඒ නිසා අර දුගී මිනිසා දුම සතුටටපත් වෙලා බෝධිසත්වයන් වහන්සේ දැකලා පූජාව කරනවා. බෝධිසත්ව ඒ දේවතාවනුත් එහි රසය වළඳලා පින්වත් පුරුෂය කුමක් නිසා මට උපහාර දක්වාද කියලා විමසනවා. ඒ වෙලාවේදී මේ පුරුෂයා ප්‍රකාශ කරනවා ස්වාමීනි මං ඊටම දුප්පත් කෙනෙක්. ඔබේ පිහිටෙන් දුගී භවෙන් නිදහස් වෙන්නට තමයි මම මේ විදිහට උපහාර දක්වේ කියලා. ඒ වෙලාවේදී මේ රුක්ෂ දේවතාවනු ප්‍රකාශ කරනවා ඔබ දුකටපත් වන්නට එපා. ඔබ විසින් පූජාවක් කරපු දේවතාවා බොහොම කෙලෙහිගුණ දන්න කෙනෙක්. ඒ නිසා ඔබට යහපතක් කරනවා පිහිටක් වෙනවා කියලා ප්‍රකාශ කරලා ඔබට දන්වා සිටිනවා. පින්වත මේ එරණුගස වටේටම එකට එක හැප්පෙන ආකාරයට මේ පොළොව යට තියෙනවා නිදන්සැලි. ඒ නිදන්සැලි සියල්ලක්ම ඔබ ගොඩ අරගෙන රජතුමාට දක්වන්න. එහෙම වුණාම ඔබට තරම් ධනයක් කාටවත් මේ නගරේ නැහැ කියලා තේරුම් ගන්න රජතුමා ඔබට මේ නගරේ සිට තනතුරෙන් පූජා කරනවා කියලා. ඉතින් අර පුරුෂයාත් ඒ විදිහට කර අවසානයේදී ඒ වගේ මහා ධනයක් සහ සිට තනතුරකින් මේ තනත්තා පූජාවටපත් වෙනවා. ඉතින් ඒ විදිහට අර වගේ පුංචි පූජාවක් කරත් කෙලෙහි ගුණ දන්නා අරුක් දේවතාව නිසා අර වගේ සපතකටපත් වෙන්නට පුළුවන් වෙච්ච මේ පුරුෂයා මහා සප සම්පත් අනුභව කරමින් සිට ඒ කම්මෝ පරිද්දෙන් මිය පරලෝ යන්නට යෙදෙනවා. එදා පින්වත්නි මේ පූර්වාපර සන්ධි ගැලපීමේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ දැන් මේ භවයේදී සිට තනතුරටපත් වෙච්ච දුගියා එදත් ඒ දුගියාමයි. එදා අරුත් දේවතාව උපන්නේ මෙසා මෙහි මේ බුදු බවටපත්ව සිටන මම්ම වේදයි කියලා. පින්වත්නි ජාතක දේශනාව මේන් අවසන්. ඊටම ලස්සන කතාවක්. කල්පනා කරලා ජීවිතයට ගන්න තියෙන ආදර්ශ බොහොමයි. බෝධිසත්වයන් වහන්සේගේ කෙලෙහි ගුණ සලකන බව, එසේම දුප්පත් අය කෙරෙහි ක්‍රියාත්මක වූ ආකාරය මේ ආදී බොහෝ කරුණු රාශියක් මේ ජාතක දේශනාව තුළින් ගන්නට පුළුවන්. ඒ වගේම පිනක් කරාම අපි නොහිතන ආකාරයෙන් මේ පින පළ දෙන්න පටන් ගන්නවා කියන එකත් මේ ජාතක දේශනාවෙන් ලස්සනට පෙන්නනවානේ.